සල්ප ග්‍රෑම් 32ක අන්තර්ගත මවුල සංඛ්‍යාව වන්නේ. ඒක අපිට ගණනය කරන්න පුළුවන් සල්ප මවුල ගාන. සල්ප මවුල ගාන ගණනය කරන්නේ සල්ප ස්කන්ධය ග්‍රෑම් 32 බෙදීම සල්ෆල මෞලික ස්කන්ධය. ඒක සල්ප ස්වභාවිකව පවතින්නේ S8 අණු විදිහට. ඒක මතක තියෙන්න ඕනේ. එතකොට සල්ප වල මෞලික ස්කන්ධය සල්ප අණු සඳහා මෞලික ස්කන්ධය මවුලේට ග්‍රෑම් 32 ගුණ කිරීම 8ක් වෙන්න ඕනේ. ජීට ජී සුළු වෙනවා 32/1 32/1. එතකොට මවුල ගාන 8n1. එතකොට තුන්වෙනි පිළිතුර දීලා තියෙනවා මවුල 8n1. එනිසා ප්‍රශ්න නිවැරදි පිළිතුර අංක 3. රොම්බසීය සල්ෆල පවතින්නේ S8 අණු. ඒකාන්ති සල්ෆල පවතින්නේ S8 අණු. සුවිකාරී සල්ෆ දීර්ඝ සල්ෆ පරමාණු බැඳිච්ච දාම. එතකොට අපි ඒක ලියන්නේ අණුක සූත්‍රයේ S අනන්තය කියලා. කල සල්ෆල තියෙන්නේ S2 අණු. එතකොට කෙල්වින් 396 දී රොම්බසීය සල්ෆ සහ ඒකාන්ති සල්ෆ සමතුලිතතාවය පවතිනවා. කෙල්වින් 396ට වඩා අඩු උෂ්ණත්වවලදී ස්ථායි බහුරූපී ආකාරය වෙන්නේ සල්ෆවල රොම්බසීය සල්ෆ. කෙල්වින් 396ට වඩා වැඩි උෂ්ණත්වවලදී ස්ථායි බහුරූපී ආකාරය වෙන්නේ ඒකාන්ති සල්ෆ. ඒතර සාමාන්‍යයෙන් කාම උෂ්ණත්වයේ පවතින සල්ෆ කාම උෂ්ණත්වයේ ඒකාන්ති සල්ෆ තිබ්බත් සුවිකාරී සල්ෆ තිබ්බත් කල්ල සල්ෆ තිබ්බත් යම් කාලයක් ගත වෙනකොට ඒවා ඉබේම රොම්බසීය සල්ෆ බවට පත් වෙනවා. ඒකට හේතුව කාම රුෂ්ණත්වයේදී ස්ථායීන් බහුරූපී ආකාරයේ රොම්බසීය සල්ෆ හින්දා.